රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. වාර්තාකරණයේ ප්‍රමුඛයා හරිද හරියටම කියන සියත උදැසන ප්‍රවෘත්ති විකාශයේ සමගින් මම අනුරාධා රණසිංහ ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත සීනිබත් 125 සිට රුපියල් 50 දක්වා වැඩි කිරීමෙන් රුපියල් බිලියන ගණනක අයිතු ලාභයක් තිරිඟු පිටිසැපුම් කර සමාගම් දෙකකුත් රුපියල් බිලියන ගණනින් අයිතු ලාභ ලැබූ හැටි හෙළිවෙයි. වහාම ලාභ පිළිබඳ නිවැරදි තක්සේරුවක් සිදු කර බදු අය කර ගන්නා ලෙසට ක්‍රම සහ විධි පිළිබඳ කාර්ක සභාවෙන් නියෝග. ජනපති රනිල්ගේ අයවැය රහසක් අයවැයට පෙර ලීක්වීම සහ අපේ ක්‍රිකට් ලොක්කන්ට පහළ වුණු හතර මහා නිදානේ ගැන අද ටෙලිවැකියෙන්. දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 410 වන ටෙලිවැකිය. ඊයේ දවස නිමවුනේ පුංචි දියණියකට දිවි අහිමි කරමින් තවත් දරුවන් 5 දෙනෙකුට තුවාල සිදු කරමින් ප්‍රමිතියෙන් තොර ඉදිකිරීමක් මේ පුංචි දියණියට තමන්ගේ උපන්දිනයේ දාම දිවි අහිමි කළා. දැන් ඉතින් පශ්චාත් මරණ පරීක්ෂණ තිබ්බා කියලා මේ දැරවියට ආයේ ජීවිතය ලැබෙන්නේ නැහැ. ඒ වගේමයි අධ්‍යාපන අමාත්‍යාංශය ඔය දැන් විශේෂ කමිටියක් එහෙම දාලා මොකද වුණේ කියලා මේ හොයනවා කියලා අද වාර්තා වුණා. මේක බැලූ බැල්මටම ඕනෙම කෙනෙකුට තේරෙනවා අනාරක්ෂිත ඉදිකිරීමක් කියලා. කොන්ක්‍රීට් කුට්ටියක් හදලා තියෙනවා පොළවත් එක්ක කිසිම සම්බන්ධයක් නැතිව අත්තිවාරමක් නැතිව. ඒ වගේ අනාරක්ෂිත තවත් තැනක් ඒ පාසල් ඇතුළෙම තියෙනවා කියලායි අපිට වාර්තා වුණේ. ඉතින් මේ වගේ අනාරක්ෂිත ඉදිකිරීම් අපිට කියන්න තියෙන්නේ තව බොහොමයක් මේ රටේ පාසල් පද්ධතිය ඇතුළේ ඇති. ඒ නිසා මේ වෙන වෙන එකට කොමිටි දදා ඉන්නවට වඩා හරි ලේසි මේන් මේ පණිවිඩය විදුහල්පතිවරුන්ටයි ගුරුවරුන්ටයි දෙමව්පියන්ටයි යවන්ට. හොඳේ වහාම අදම ඔබේ පාසලේ මෙවැනි අනාරක්ෂිත තැන් තියෙනවද කියලා විදුහල්පතිත් ගුරුවරු ගුරුවරියනුත් දෙමව්පියනුත් එකතු වෙලා හොයලා බලන්න. එහෙම තැනක් තියෙනවා නම් ඒ තැනින් දරුවෝ ඈත් කරන ක්‍රමයක් වහාම හදන්න. ඕකයි කරන්න තියෙන්නේ. නැතුව දැන් ඉතින් මේක වුණේ කොහොමද කියලා කොමිටි දාගෙන දඟලන්න එපා. මේ රටේ කොමිටිම තියෙනවා 7-8000ක් විතර මේ පහුගිය දවස් ටිකේ දාලා. කොමිටි ගැන හොයන්ට තව කොමිටියක් දාන්න වෙනවා. හොඳේ. ඒක නිසා කරන්න තියෙන්නේ වහාම පාසල් ඇතුලේ මෙවැනි අනාරක්ෂිත තැන් නොද කියලා හොයලා බලලා ඒ තැන්වලින් දරුව ඈත් කරලා ආන් ඒ අනාරක්ෂිතභාවය නැති කරන්නට වහම ක්‍රියා කරන එක හොඳේ. මේ වගේ මල් කැකුළු කොන්ක්‍රීට් කෑලිවලට යට වෙලා ජීවිතෙන් සමුගන්ට ඕනේ නෑ. හොඳේ. අපි කාලයක් කිව්වේ කොළඹට කිරි ගමට කැකිරි කියලා. නමුත් එකක් මතක තියාගන්න මේ බස්නාහිර පළාත තුළ සුපිරි පාසල් කිහිපයක් තියෙනවා. හොඳේ. ඒ වගේම අන්ත දිලිඳු පාසලුත් තියෙනවා. හරිහමන් වැසිකිලි කැසිකිලි පහසුකම් නැති පාසල් එමටයි. පාලකීන්ගේ ඔය ස්මාර්ට් අධ්‍යාපන සුරංගනා කතා දිහා බලාගෙන ඉන්ට එපා. ඒ කතා මේ හුදු සුරංගනා ප්‍රබන්ධ කියලා තේරුම් ගන්නට අවශ්‍ය නම් 1948 සිට බලයගත් අප බලය දුන් හොඳේ සියලුම පක්ෂවල ප්‍රතිපත්ති ප්‍රකාශන කියවන්ට. හරිය 1948 සිට මේ දක්වා ඉදිරිපත් කර ඇති අයවැය 78ම කියවන්න. පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශන වගේම අයවැයත් බොහෝ වෙලාවට 90%ක්ම හුදු කතා. ඔව් සින්ඩරෙල්ලා කතා ඩිස්නිලන්ත සංචාර වගේ කියලා ඔබට එතකොට තේරේවි. ඒ නිසා නැවත මතක් කරනවා විදුහල්පතිවරුන් ගුරුවර ගුරුවරියන් සහ දෙමව්පියන් වහාම අදම එකතු වෙලා ඔබේ දරුවගේ පාසලේ අනාරක්ෂිත තැන් ඇත්නම් දරුවන් ඉන් වහාම ඈත් කර තබන ක්‍රමයක් අදම හදන්න. ඔබේ දරුවගේ ජීවිතය දරුවටත් ඔබටත් පමණයි වටින්නේ. පාලකීන්ගේ ඔය ටිකිරි සූකිරි බටිති කතාවලට රැවටුණා දැන් හොඳටම ඇති. මේ රට හොරුන්ගේ ගුහාවක් කියලා ඊයේ අර ප්‍රවෘත්ති බැලුවා නම් ඔබට හොඳට තේරේවි. විශේෂයෙන් ක්‍රිකට් බෝඩ් එක කෝප් කමිටුවට ඇවිල්ලා කියපුවා
ඇහුවම ක්‍රිකට් කියන්නේ අපේ ගමේ භාෂාවෙන් බලාගෙන ගියාම හතර මහා නිදානේ පහළ වුණා වගේ සැප වැඩක් කියලා හරි අපූර්වට ඔප්පු වෙනවා නේද? නෑදෑ හිත මිතුරන් ආදරවන්තයන් වයිෆ් ලයික් මේ ක්‍රිකට් බලන්න ගිහිල්ලා තිබුණා හරි හරියටනේ. ඒ ගිහිල්ලා තියෙන ගමන් දිහා බැලුවාම අපේ ටීම් එක හරිනම්, ඒ කියන්නේ අපේ ක්‍රිකට් ටීම් එක හරිනම් ලෝක කුසලානය දිනලා ඊට පස්සේ මේ ෆුට්බෝල් වර්ල්ඩ් කප් එකත් අරන් එන්න ඕනි. ඕ අම්මපා. ඒ තරමටම මේ සුපිරි සංචාරක ගමන් තමයි ආන් ඒ කට්ටිය ගිහිල්ලා තියෙන්නේ. මේ කෝප් එක හමුවේදී කතා බහට ලකුණේ හරියටම බැලුවොත් බොහොම ඇබිත්තක් වගේ තමයි පේන්න තිබුණේ. හරිය මේ උන්දලා එක්ක ක්‍රිකට් බලන්ට, ක්‍රිකට් දියුණු කරන්ට, ක්‍රිකට් වලට චියර් කරන්ට නේද, තව මේ නිලියන් එහෙමත් අරන් යන්ට වාසනාව දිගින් දිගටම ලැබෙන්න ඕනේ ඈ. දැන් අහන්න තියෙන හරි සරණ ප්‍රශ්නයයි, මේසා විශාල මුදලක් වැය කරලා ওই ක්‍රිකට් බලන්ට ගියානේ නේද, විශේෂයෙන් ওই නිලියන් එහෙමත් ගිහින් තියෙනවනේ. ආන් එහෙම නිලියක් දැක්කහම කවුරුන් හෝ ටීම් එකේ මේ ක්‍රීඩකයෙක් 100 200 එහෙම ගහලා තිබ්බනම් ඇත්තටම ඉතින් හැමදාම එහෙම අය අරන් ගියත් පවු නෑ. හොඳේ ඒ නිසා මේ ඔය තමුන්ලා ICC නෙමේ මොන CC එකෙන් හරි ලැබෙන මුදල් විනිවිද භාවයෙන් යුතුව පැහැදිලිව භාවිත කළ යුතුයි. හොඳේ එහෙම නැතුව ඔහොම රට සවාරි ගහන්න නම් මේ මුදල් ලැබෙන්නේ, මේ මුදල් වැය කරන්නේ අපිට කියන්න තියෙන්නේ ඉතින් මේ ගානට හරි පෙරදිලා ක්‍රිකට් ඉතුරු වෙච්ච එක මදෑය කියලයි. හොඳේ ඇත්තනම ඉතින් මේ රටේ පාලකින්ගේ හැටියට තමයි හැමදේම නේද. දැන් බලන්න අයවැය ඒක මොන තරම් රහසිගත වැඩක්ද නේද? ඒකනේ අර මේ අමුතු බ්‍රීෆ් කේස් එකකෙහෙම දාගෙන එන්නේ නේද? මොකද ඔය අයවැයන්නේ ඔය බඩු මිල අඩු වැඩි කරන්නේ නේද? එතකොට විවිධ භාණ්ඩ වලට බදු ගහන්නේ නේද? ඒවා මේ අයවැයට පෙර එළියට ආපුවම වැඩක් නැහෙනේ. බදු වැඩි කරන්ට ප්‍රථම දැනගත්තොත් ඒක නිකන් සීනි බද්ද වගේ වෙනවා නේද? බද්දට පෙර සීනි වැඩි ප්‍රමාණයක් ගෙනල්ලා රට ඇතුළට දාන්න පුළුවන්. දැන් ඔය ගෝඨාභයගේ සීනි බද්දයි රනිල්ගේ සීනි බද්දයි නිකන් දෙකටම ඒ වගේ නෙවුනේ නේද? ආ අපට පුදුම මේ අයවැය රහස්වත් රැක ගන්න බැරි අය රට රකින්නේ කොහොමද කියන එකයි. හොඳේ ජනපති රනිල් පෙරේදා මාධ්‍යවේදීන් එක්ක සාකච්ඡාවේදී කිව්වා වෘත්තීය සමිති රුපියල් 20,000ක පඩි වැඩිවීමක් ඉල්ලන්නේ එයයි රුපියල් 10,000කින් අයවැයෙන් පඩි වැඩි කරන්නට යන රහස ලීක් වුණ නිසාලු. ඒක දැනගත්ත නිසාලු. ආන්ටකෝ මේක වැඩි වෙන්න භාණ්ඩාගාරයේ අනික් අය දැනගන්නකොට ඕක පිට වුණා. පිට වුණාම වෘත්තීය සමිති බැලුවා ඉස්සෙල්ලා හිතුව අපි දෙන්නේ නැහැ කියලා. මොකක්වත් දෙන්නේ නැහැ කියලා ස්ට්‍රයික් කරන්න හිටියේ. 10,000 කිව්වහම ඒක අන්තිම සති දෙකේ පාට බැලක 20,000 කියලා. එච්චරයි සිදුනේ. වෙන එකක් නැහැ එතන. ඔක්කොම දැනගෙන හිටියා 10,000ක් අපි දෙන්ට යනවා කියලා. විශේෂයෙන් පඩි වැඩි කරනවා කියලා මං කිව්වෙන් පස්සේ තමයි 20,000 ඉල්ලන්ට ගියේ. ඉතින් නිකන් හිතන්ටකෝ ජනපති රනිල් වටේ ඉන්නෙත් මාර පුත්‍රයින් ටිකක් නේ බලාගෙන ගියාම නේද? ජනපති රනිල්ට වඩා මේ සෙට් එකට වෘත්තීය සමිතිවල නායකයෝ හිතවත්ද? ඈ 10,000ක් දෙන්ට යනවා කියලා අයවැයෙන් කියලා 20,000ක් ඉල්ලලා කුලප්පු කරන්න තරම් ආ පුදුම මාර පුත්‍රයෝ ටිකක් නේ මේ යෝජනාව ලීක් කරපු ජනාධිපති ගාව ඉන්න සෙට් එක ඈ. එතකොට වෘත්තීය සමිති 10,000 ලැබෙනවා කියලා වේලපහින් දැනගෙන තමයි මේ 20ක් ඉල්ලලා තියෙන්නේ නේද? බලාගෙන ජනාධිපති රනිල් ගාව වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජෙනරාල් කෙනෙකුත් ඉන්නවනේ නේද? කොහොම වුණත් අයවැය රහස් අයවැය කියන්ටත් පෙර රටේ වෘත්තීය සමිති වලට ලීක් කරපු එක නම් කැතයි හොඳේ කියමින් අද ටෙලිවිකේ අවසන් කරන්නේ අපේ කටේ අපිම නේද සූප්පු ගහගමු කියලා. හොඳේ සීනි බද්ද රුපියල් 50 දක්වා වැඩි කිරීමෙන් රුපියල් බිලියන ගණනක අයුතු ලාභයක් ලබාගෙන ඇති බවට ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වුණා. මීට පෙර සීනි බද්ද රුපියල් 50 සිට 125 දක්වා අඩු කිරීමෙන් රුපියල් බිලියන 16ක අයුතු ලාභයක් උපයා ඇති බවත් එහිදී හෙළි වී තිබෙනවා. එමෙන්ම තිරුඟුපිටි සැපයුම්කාර සමාගම් දෙකක් බිලියන ගණන් අයුතු ලෙස ලාභ උපයා ඇති බවත් අනාවරණය වුණා. අදාළ සමාගම්වල ලාභය පිළිබඳව නිවැරදි තක්සේරුවක් කර බදු අයකිරීමට කටයුතු කරන ලෙසටයි කාරක සභාව උපදෙස් දී ඇත්තේ.
defaulted tax කියන එකේ දැන් ආසන්නයෙන් 1 trillion තියෙනවා. ඕගොල්ලෝම අපිට කියනවා එකෙන් එක පාට collect කරගන්න පුළුවන් බිලියන 175ක් විතරයි කියලා. අනෙක් ටික held over tax. ඒ කියන්නේ ඔය ප්‍රශ්න තියෙනවා. රුපියල් බිලියන 800කට වැඩි ගාණක් ඔය විදිහට හිර වෙලා තියෙනවා. රටේ 14 ලක්ෂයකට පඩි ගෙවන්න යන්නේ 1 trillion. ඊට කිට්ටු ගාණක් මෙතන හිර වෙලා. 2021 ජූනි මාසේ අර සීනි මේ රටට ගෙන්වීම නිසා අර රුපියල් 50ක 725 කිරීම නිසා ඔට්ට ජෙනරල් කියලා තියෙනවා බිලියන් 16ක ගේන් එකක් ලබාගෙන තියෙනවා කියලා අදාළ සමාගම. බදු උපදේශිකාව මුදල් අමාත්‍යාංශය කිව්වා ඒක ඉන්ලන්ඩ් රෙවෙනු එකට පුළුවන් ඇක්ට් එක අනුව ක්‍රියා කරන්න කියලා කොප් එෆ් එකේ මම ඕක ඇහුවා. දැන් මම ඔයගොල්ලන්ට යෝජනා කරනවා ඒ ඔඩිටර් ජෙනරල්ගේ වාර්තාව අනුව යමි. ඒ බිලියන් 16ට අදාළ සමාගම් කීයක් හරි ඇතිනේ 7ක් 8ක්ද ඒවයේ ඇසෙස්මන්ට් එකක් කරලා ඔයගොල්ලන්ගේ 130 බද්දවත් අය කරගන්න කියලා එක. මේ මෑතදී ආයි රුපියල් 50 තිබිච්ච එක 25 කළා. දැන් අරන් බැලුවා මෙතන තොග ගෙන්නේ. එතකොට සමහරු අගෝස්තු සැප්තැම්බර් මාසවල ටොන් 2000 ගාන ගෙනල්ලා ඔක්තෝබර් රගදී ගෙනල්ලා තිනවා ටොන් 10000. අඩුම තරමේ ටොන් 19000ක් තිබුණා මෙතෙන්ට ගෙනාපු දත්ත මත ඒ ප්‍රධාන සමාගම. තමාර සමාගම් කලින් මාසවල ගෙනාපු ප්‍රමාණයන්මයි ඔක්තෝබර් වල ගෙන. ඒ කියන්නේ ඉන්සයිඩ් ইনফෝමේෂන් එකක් ගිය සමාගම් තුනක් නැත්තම් හතරක් තිබුණා. ඒගොල්ලෝ තොග ගොඩ ගහගත්තා. කරුණා කළා මේකට ගන්න පියවර අපිට දැනුම් දෙන්න. දෙක ආණ්ඩුව මේ මෑතදී පිටි ගෙන්වීම සම්බන්ධයෙන් තහනමක් කළා. තිරිඟු ගෙනල්ලා අඹරන සමාගම් දෙකට ඒ තහනම කළේ නැහැ. මාස තුනක් හෝ දෙකක් තිස්සේ මේක නතර කරගෙන ඉඳලා ලංකාවට පිටි ගෙන්වීම පිටි ගෙන්නන්න ඉඩ දීලා රුපියල් 16ක ටැක්ස් එකක් ගැහුවා. ඒ අවස්ථාවේදී දැවැන්ත තොග ප්‍රමාණය අරගොල්ලෝ රැස් කරලා තිබුණා. හොයලා ක්‍රියා කරන්න. ඒත් සමගින් උදෑසන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. යලිත් හමුවෙමු දහවල් ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්.